අදාළත් බුක් එකක් තියෙනවා රසෑහෙන රොබිට් කරන කෙනෙක් නේ මේ තියෙන්නේ ඔබට ස්ක්‍රීන් එක ෂෙයා කරන්න නම් මේ දේවල් අනිත් තැන් වල ගොඩක් වෙලාවට දකින්න නැහැ මොකද ක්‍රිප්ටෝ වල ටිකක් එක්ස්පර්ට් ලෙවල් එකේ නියෝජනය තමයි පේපර් රීඩින් කියන දේ මොකද ඔය 5000 කෝටි කෙනෙක් ඉන්නේ කියලා ලයින් දෙකක් තියෙක ඔය දේවල් නැහැ මොකද ඒගොල්ලෝ බලන්නේ ඔයලා ඉන්නේ ඇක්සස් ගේම ගැව්වා එතනින් ගියනට ඒගොල්ලන්ගේ ටෙක්නොලොජි එක අප්ඩේට් නැහැ බලන්න මේ තියෙන්නේ රියල් පේපර් ට්‍රේඩින් කරපු එක මෙතනදී මෙයාගේ හැමෝම ලියා ගන්නකොට මාතෘකාව පේපර් ට්‍රේඩින් ඕගොල්ලන්ට දැන් දවසින් දවස ඕගොල්ලන්ගේ නොලෙජ් එක ටිකෙන් ටික අප් වෙගෙන යනවා හරිද නොලෙජ් එක ටිකෙන් ටික අප් වෙගෙන යද්දී ඕගොල්ලෝ දැන් මුලින්ම සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ටික ඉගෙන ගන්නනේ සපෝර්ට් ඇන් රෙසිස්ටන්ස් ටික ඉගෙන ගත්තම දැන් දෙවෙනිට ඕගොල්ලන්ට ෆැක්ටර්ස් ඊට පස්සේ ඉන්ඩිකේටර්ස් ඔය වගේ දේවල් ඉගෙන ගන්න ටිකෙන් ටික ඕගොල්ලන්ගේ නොලෙජ් එක ටිකෙන් ටික අප් වෙනවා හරිද මේ අප් වෙද්දී මේ නොලෙජ් එක මෙන්න මේ පේපර් රීඩින් සෙෂන් මේ ඉතරතරයට ඔයා ඇප්ලයි කරන්න ඕනේ හරි ලියා ගන්න पेपर रेडिंग करती और आगे चार्ट है वो ये वीडियो दे दिए नोड है आवाज से नहीं कर सकते अरे पेपर रेडिंग करती वो आगे चार्ट है मैंने मेन वीडियो दे दिए मैंने मेन ग्राफ का ගහගන්නකො එතකොට මෙතන නිකන් ඔයා මේ මේ පේපර් රීඩින් කියලා ලියලා ඔයා හෙටින් ඉඳලා පේපර් රීඩ් කරන තරම තමයි මෙන්න මේ දේවල් ඇප්ලයි කරන්න. මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා චාට් එක ඇනලයිස් කරන ගවන්න. හරිද? ඊට පස්සේ මේ මෙන්න මේ කොටස ලියා ගන්න. කොයින් ඊට පස්සේ එන්ට්‍රි ඊට පස්සේ යටින් එක්සිට් ඒ වගේම buy එකක්ද දාන්නේ, or sell එකක්ද දාන්නේ සහ ඔයා මේ ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච ටයිම් එක. මේක ඉතාම වැදගත්. හරිද? ට්‍රේඩ් එකට එන්ටර් වෙච්ච ටයිම් එක සහ මේක තව ඔබලට ඇචුව කරන්න බැරි නෑනේ මේ වෙද්දි ඇචුව කරන කට්ටිය ගුප්ප ටී ඉන්න. හරි. අපි සම්බන්ධව ට්‍රේඩ් එක දාගෙන යනවා. මොකද දැන් අපිගේ මොකද පේපර් රේඩ් කරන්නේ කරන්නේ තමන්ගේ කොන්ෆිඩන්ට් එක හැදෙනවා. මොකද කොන්ෆිඩන්ට් එක කියන්නේ තමන්ට තියෙන ආත්ම විශ්වාසය. තමන් ට්‍රේඩ් එකට එන්න වෙද්දි දැන් මොකද ලයිව් සෙෂන් එක හොම් කරගෙන යනවා. හරි. ලයිව් සෙෂන් දැරි දවසට කොහොමද ට්‍රේඩ් කරන්නේ? හරි. එතකොට තමන්ට කොන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕනේ නේද? ඒ හින්දා මේ කොන්ෆිඩන්ට් එක හැදෙන්න තමන්ට අවශ්‍ය වෙලාවට අපි කියමු දැන් හෙට මේ තමන්න මොදල අවස්ථාවක් තියෙනවා හරි ෆෝකස් කරලා ට්‍රේඩ් කරනවා ට්‍රේඩ් කරද්දී තමන්ට කොන්ෆිඩන්ට් එකක් තියෙනවනේ මෙන්න මේ මෙන්න මේ ලෙවල් එක අපෝ හැරෙයි මෙන්න මේ ලෙවල් වොච් කරගෙන ඉන්නවනේ මෙන්න මේ සපෝර්ට් එක රිසීව් බලන්න ඕනේ මෙන්න මේ රිච් පැටර්න් එකක් තියෙනවා මේක බ්‍රේක් කරොත් මෙන්න මේ විදිහට එන්න පුළුවන් මේ විදිහට ඔයාගේ මොලේ තුල මේක බිල්ඩ් අප් වෙන්නේ ඔයා පේපර් රේඩ් කරොත් විතරක් මොකක් තමයි තියෙන්නේ අර පේපර් රේඩ් කරොත් විතරමයි මේ දේ වෙන්නේ කියලා හේතුව තමයි පේපර් රේඩ් කියන්නේ තමන්ගේ ඇලයිස් කරන මේ කොයි ප්‍රමාණයක් දවස් දවස් වැඩි කරගන්න මෙන්න මේ විදිහට ඕලු අද ඉඳලා පොයින්ට් 10ක් ඇනලයිස් කරන්න ඕනේ පොයින්ට් 10ක් අද ඉඳලා ඇනලයිස් කරන්න තමන්ට ජීවිතේ සම්පූර්ණ අවශ්‍ය නම් කරන්න දැන් මොකද ඇගිල්ලෙන් එන්න අද ෆේවරිට් කරාද අද ඔයා කරාද ඒක කරලා බලන්න ටයිම් එකක් extra නැහැ මටත් නැහැ කවුද ඒක නැහැ ඒ නිසා අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ තමන්ගේ මහන්සි කියන දේ ඕන ඊට පස්සේ කියන එක අනේ ඉතින් අපිට කරගන්න බැරි වුණානේ අපි මේ ක්ලාස් එක ගන්න ගාව දවස් 22ම ක්ලාස් එකට සහභාගී ඒ රේෂියෝ එක යන්න පුළුවන් වෙන්නේ ඔයා මෙතනින් මෙන්න මේ මේක පොයින්ට් 10ක් ඇනලයිස් කරාට පස්සේ ඔයා මෙන්න මෙතන යටි හරිද මෙන්න මෙතන යටින් දාන්න ට්‍රේඩ් 10න් කීයක් හරියට සක්සස් වුණාද කියන්නේ මාසික ජීවිත ගන්න හැදෙන්නේ ඒ කියන්නේ ඇනලයිස් කිරීම තමයි වැදගත් වෙන්නේ ඒක ඉන්න අනිවාර්යෙන් ඇනලයිස් කරන්න කරන්න ඒකට අපිට අත් අල්ලල මේ කරන 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 කියන ඔයගොල්ලන්ට කොළඹවන්න විදියක් නැහැ ඔයගොල්ලන්ට අවශ්‍ය මඟ පෙන්වීම කරලා දිනවා ඔයගොල්ලෝ ගේ සක්සස් රේට් එක සඳහා පවතින ඕගොල්ලෝ මේ කරන පේපර් රේඩින් සෙෂන් සහ තමන් ඇනලයිස් කරන ප්‍රෝග්‍රෑම් තාම මත හරිද අපි යන් එනම් ලයිව් ඇනලයිස් කරන චාට් එකක් පොඩ්ඩක් ඇනලයිස් කරලා අපි බලමු ඊට දැන් දැන් අර ඔය නිකම්ම මේ පොස්ට් කරන කෙනෙක් ඉන්නවා නෝ උපද්දුවේ
පොල් කඩොට්ට ඔක්ෂන් එක කියන්නේ කියන බීම් දාන මොකක්ද කියන්නේ හරි එතකොට ඒ වගේ කියන්නේ TikTok කියන්නේ ගොඩක් නොලෙජ් එක දෙන දේ අපි උනත් ඉගෙන ගන්න හරි ඒකින්ද ඔයගොල්ලන්ගේ නොලෙජ් එක අප් කරන එක තමයි අපි කෝස් එකේ මූවි කරන්නේ ඉතින් පස්සේ ඔයගොල්ලන්ට ඉන්වෙස්ට් කරන්න ක්‍රියේට් කරන්න ඒ හැම දේ ගැනම ඔයගොල්ලන්ට අවශ්‍ය මූලික දැනුම ඉදිරියට ලබා දෙනවා ඒ දැනුමේ ප්‍රොජෙක්ට් එකක් ගන්න එක තමයි ඔයගොල්ලන්ගේ අරගත්තු දේ හරි